ඔබගේ සිටිනේ ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය www.thepapare.com සමගින් අද මා සමගින් එකතු වෙනවා සාන්ත සෙබස්ටියන් කණ්ඩායමේ පුහුණුකරු නලින් විජේසිංහ නලින් thepapare.com වෙනුවෙන් පිළිගන්නවා නලින් පළමුවෙන් පවසන්න ඔබේ පුහුණුකරු දිවිය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඔව් දැනට අවුරුදු 10කට පෙර තමයි මම පුහුණුකරු දිවියට මේ ආවේ ඇත්තටම ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජයක් මම පුහුණු කරා සෑරසන්ස් ක්‍රීඩා සමාජය ඊට පස්ව මම කොතලාල ඇකඩමි ආරක්ෂක විද්‍යාපීඨියත් මම පුහුණු කර දුරේ දැබුවා ඊට පස්සේ සාන් සෙබස්ටියන් විද්‍යාලයට ආවා මම ඕස්ට්‍රේලියානු ඕස්ට්‍රේලියාවේදී පුහුණු කරු වෘත්තියේ දෙවනි කොටසේ පුහුණු කරුවෙක් හැටියට ඕස්ට්‍රේලියානු ඕස්ට්‍රේලියාවේදී ඒක හදාරලා ලංකාවෙත් හදාරලා මම පළවෙනි පෙළ ක්‍රීඩා කරලා 1999 ශ්‍රී ලංකා 19 පළ ක්‍රීඩා කරලා පසුව මගේම පාසලට මම පුහුණු කරුවෙක් වෙලා පැමිණියා. ඒ වගේම මේ දිනවල Prince of Wales කණ්ඩායමත් සමග මහා ක්‍රිකට් තරගාවලියට කෙරෙන පෙර පුහුණුවීම් පිටවඳ අදස් දක්වුවා. ඇතරම අපේ ප්‍රධාන 19 පළ ප්‍රධාන තරගාවලිය අපි මේ වසරේ අපි සුවිශේෂී දස්කම් නොදක්වත් අපේ කණ්ඩායම ඇතරම ප්‍රබල කණ්ඩායමක් විශේෂයෙන් අපේ හොඳ ක්‍රීඩකයෝ රැසක් සිටිනවා. ඒ කියන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෝ. ඒ වගේම එතනින් ප්‍රධාන පිතිකරුවෙක් ලෙස අපි ආවිෂ්ක ෆර්නැන්ඩෝ සඳහන් කර හැකියි. ඒ වගේම අපේ නායකත්වයේ දරන විශාල සේනානායක 2013 වසරේ අපේ වයස අවුරුදු 17න් පාල අනුශූරතාව දිනු කණ්ඩායමේ නායකයා ඒ වගේම මුදිත ෆර්නැන්ඩෝ ඒ වගේම කුසල් ලක්තිලින ඒ වගේම පන්දු යවන්නෙක් වශයෙන් පන්දු යවන්න කීප දෙනෙක් සිටියා ඒ වගේම ප්‍රමේෂ් ෆර්නැන්ඩෝ ස්පින් පන්දු යවන්නෙක් වශයෙන් ශාශික ෆර්නැන්ඩෝ යත් ස්පිනර් කෙනෙක් වශයෙන් හොඳ දක්ෂම් දක්වලා තියෙනවා ඒ වගේම කුසල් ලක්තිලින තුන්ිරව ක්‍රීඩකෙක් විශේෂ දක්ෂම් දක්වලා තියෙනවා ඒ වගේම ආශේර් වරකුල සූර්ය මිෂෙන් සිල්වා ඒ වගේම සඳරුවන් ෆර්නැන්ඩෝ ඒ වගේ තරගකරුවන් කීප දෙනෙක් ඉන්නවා අපේ හොඳින් දස්කම් දක්වෝ. ඒ වගේම මේ තරගාවලියේදී වැඩි දස්කම් දක්වීමට සාන් සෙබස්ටියන් කණ්ඩායමට නොහැකි වී තිබෙනවා. මේ ඉදිරි තරගවලදී ඉදිරි සති කීපයේදී වැඩි බලාපොරොත්තු ඒ වගේම වැඩි අවධානයක් යොමු කර ඇති ක්‍රීඩාංශයන් එහෙම තිබෙනවද? ඔව් ඇත්තටම අපේ ප්‍රධාන තරගාවලිය අපිට මේ සැරේ ගිය වසරේ වගේ අපිට දස්කම් ලොකුට දක්වන්න හම්බුන්නේ නැහැ. ප්‍රධාන හේතු වශයෙන් අපේ මගේ කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් අවුරුදු 19 පාල ශ්‍රී ලංකා කණ්ඩායමේට තේරලා හිටියා. ඒ වගේම මගේ කණ්ඩායමේ ප්‍රබල වේග පන්දු යවන්නෙක් දැනටත් තුවාල වෙලා සිටිනවා. ඒ වගේම කීප දෙනෙක් අපිට පළවෙනි අපේ මේ ප්‍රධානම කියන්නේ 11 දෙනා අතර ඉන්න හම්බුන්නේ නැහැ. සම්පූර්ණ කණ්ඩායම දැනට දැන් සීළු දෙනාම දැන් ඇවිල්ලා සිටිනවා. එක ක්‍රීඩකයෙක් පමණක් තුවාල වී දැනට විවේක සුවෙන් සිටිනවා. මම බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි තරඟ කීපය අතුලත සීළු දෙනාම එකතු වෙලා අපි හොඳ තරඟයක් දීමට මහා ක්‍රිකට් තරගාවලියේදී වැඩි බලාපොරොත්තු තබා ඇති ක්‍රීඩියන් පිළිබඳ අදහස් දක්වුවොත් අත වශයෙන්ම අවිෂ්ක ෆර්නැන්ඩෝ ගැන මට සඳහන් කරන්න ඕන අවිෂ්ක ගැන අවිෂ්ක දැනට ලකුණු 980ක් ලබාගෙන ඉදිරියෙම සිටිනවා ඉතින් පිතිකරුවෙක් ලෙස ඔහුගේත් පන්දු යවන්න ලෙස ප්‍රමේෂ් ෆර්නැන්ඩෝ සමග ශාසික ෆර්නැන්ඩෝත් ප්‍රබල විශ්වාසයක් තියෙන ඔවුන් කරයි කියලා ඒ වගේම ප්‍රින්ස් ඔෆ් වේල්ස් කණ්ඩායමත් සමග මහා ක්‍රිකට් තරගාවලිය වගේම එක් දින තරගයේදී බලාපොරොත්තු ඇතනම ගත්තොත් ඔක මේක පැරණි මහා ක්‍රිකට් තරගයක් එක් දින තරගෙත් කාගේත් අවධානය යොමු වී තිබෙන තරගයක් ඉතින් මොරටුවේ සියලුම ජනයා එනවා එදාට මේක නරඹන්න ඉතින් අපිත් ප්‍රබල කණ්ඩායමක් ලෙස එතකොට වේස් කුමාර කණ්ඩායම අපි අවතක්සිරු කරන්නේ කිසිම වුණුත් ඉදිරියෙන් සිටිනවා ඉතින් මම බලාපොරොත්තු වෙනවා මගේ කණ්ඩායම ප්‍රබල ක්‍රීඩා රටාවකින් තරගයට පිවිසෙයි කියලා ඒ අපත් සමග අදහස් දැක්වූයේ සාන්ත සෙබස්ටියන් කණ්ඩායමේ පුහුණුකරු නලින් විජේසිංහ ThePapare.com වෙනුවෙන් මම නවෝද් විජේවික්‍රම sharing the passion.